महाकरुणाविन् 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 ओब हरि वासनावंताई ओब पुदुम वासनावंताई ऐ ऐ ओब वासनावंत बलन ओब वासनावंत ऐ मंग देने द सारल मुत्तर या ओब वासनावंत ओब थाम माली नतिनिसा ओब माला ना मे वेनकोट कुनु पेरेतेक एकाई एत्त दें किया ये मको मत मापे पिंकन वाने आप ही दिव्य लोग इन्हें यान आप ही हेमने हितांग इन्हें गोड़ा आप पिरिस हितांग इन्हें नंगे हेम तमाई पिंग तेरी मैरी ला दिव्य लोग यान न तमाई नाउ तो मागे सास्त्रुन वाहन थे के देश ना उल्टान वो नाम पिंग तेरी लेसी एंके ने कुछ दिव्य लोग यान न बे ओबा लाभपु मानुष जीवित ओबट आई लेबिन नितने लेसिएं खाना कैस बैवा व्यसिदुरें आहासत दाकिनो वागे वैदक विन्नी ओबट नैवत मानुष सब बैव्यक्ले बिने क दंग ओए किएन उदाहरणे ओबट तेरे नत्ता मन तेरे न उदाहरणे अकिएन ना मेतने इन हमो म स्वीप टिकट आरंती इनो नेद स्वीप टिकट तीन ने ඔබ ස්විප් ටිකට් ගන්නව අවුරුදු 50ක් එක දිගට හැමදාම දවසකට එක ගානේ ඒ හැමදාම ඔබට පළවෙනි තෑග්ග ඇදෙනවා ඔබ ගන්න ස්විප් ටිකට් අවුරුදු 50ම දවසක් නැර ඔබට පළවෙනි තෑග්ග ඇදෙනවා ඕන්න ඕක සිද්ධ වුණත් ඔබට නැවත මනුස්සත්වයක් ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලේසි වැඩක්ද මේ කරගත්තේ? දැන් මං ඔය කියපු සම්භාවිතාව කොච්චරද කියලා කියන්න පුළුවන්? ඔබ ගත්ත ස්විප් ටිකට් වලින් පින්වදෙනි පළවෙනි තෑග්ග තාම ඇදිලා නැහැ නේද ඔබට? එහෙනම් පළවෙනි තෑග්ග කියන එක හැමදාම අවුරුදු 50ක් යනකම් ඔබට ඇදෙන්න ඕක වෙන්න පුළුවන් දෙයක්ද ලේසියෙන් වෙන්න බෑ කියන්න බෑ වෙන්න පුළුවන් හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි නේද ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඕක තේරෙනවනේ පින්වතනි එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආයි ඔබට ලැබෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් නම් ලේසි වැඩක්ද මේ කරගත්තේ ඔබ ඔබට දැන් අවුරුදු 20යි නම් ඔබ අවුරුදු 20ක්ම ඇයි ඔය නාස්ති කරගත්තේ එහෙනම් අවුරුදු 50 කෙනා ගැන මොන කතාද ඔබ වාසනාවන්තයි කියලා කිව්වේ ඒකයි පින්වතුනි ඔබ තාම මලේ නැති නිසා ඔය හිටපු විදිහට මලන ආච්චිගේ දිහාම තමයි යන්න වෙන්නේ ආතගේ දිහාම තමයි යන්න වෙන්නේ වැඩි ඈතක නෙමෙයි ගෙටම අල්ලලා तीन आसूचि वाले इंदगी आसूचि कालू मर मर ओब गे जीवित उदाहर गथागत वाहन से दाम मे लोके तीयन अपिंग मे उत्तरी तर यातिवर अन् वाहन से दाम रख गे ना अब ए रख गे नाप मे दाम इम प्रयोजन गन्न हेम के नाम सातर अपाय दोरटु वह गन्न लेसी वेडाक निमे मे සතර අපාය කියලා කියන්නේ ලේසි පහදු තැනක් නෙමෙයි පිංගතනි අපායවල් කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන් මම මෙහෙම කියද්දි විද්‍යාව ටිකක් ඉගෙන ගත්ත මහත්ෙක් නෝන කෙනෙක් හිතන්න පුළුවන් අන්නේ අපායවල මොන බොරු කතාද පිංගතනි මමත් ගොඩාක් ඈතට විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් ගුවන් යාන ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්ත කෙනෙක් මාත් මම ඉංග්‍රීසි වල අවුරුදු 10ක් යනකම් උසස් පෙළ ළමයින්ට විද්‍යාව උගන්වපු කෙනෙක් අලුතෙන් හොයාගන්න හැම එකක්ම උගන්වන්න ඕනේ රටේ
එහෙනම් ඔබට සමහර විට ඔබටත් වඩා හොඳට මම විද්‍යාව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තුලින් විතරයි මේ ලෝකේ දකින්න පුළුවන්. ආන්න ඒක තුලින් තමයි පිංගුදෙනි මම මේ අපායව ගැන ඔබට කියන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇඟ හිරි වැටිලා යනවා පිංගුදෙනි. ඇඟ හිරි වැටිලා යනවා. මේ මිනිස්සු කරගන්න මෝඩ වැඩ නිසා මේ පුංචි දේවල් පිංගුදෙනි හිතන්නේ නැතුව දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැතිකම. මිනිස්සු දන්නේ නැහැ. දන්නවනම් මිනිස්සු මේවා කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ දහම සැඟවුනොත් මහා අපරාධයක් වෙන්නේ. ඇත්ත මිනිස්සු දන්නේ නැහැ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. ඔබ ඇයි මිනී මරන්නේ නැත්තේ? ඔබට ගොඩාක් කේන්ති ගියාට පස්සේ ඔබ මිනී මරන්නේ නැත්තේ ඇයි? ඒත් ඉවසගෙන ඉන්නේ පොලිසියේ මහත්තුරු ඇවිදilla කුදලගෙන යන හින්දා නේද? නඩුකාර උන්නාන්සේ නඩු අහලා ඉවරලා සදාකාලීනට හිරේට යන්න වෙන හින්දා නේද? ඔබ ඒක දන්න හින්දා පිංගුතුනි ඔබ මිනී මරන්නේ නැහැ නේද? හැබැයි ඔබ නොදැන හිටියානම් මොකද වෙන්නේ? ඒ බවක් නොදැන හිටියානම් එහෙම එකක් තියනවා. හැබැයි තියෙන බව ඔබ දන්නේ නැහැ. එතකොට ඔබ මොකද කරන්නේ? එතකොට ඔබ මරනවා. මරපු ගමන් ඔබට මොකද වෙන්නේ? පොලිසියේ මහත්තුරු ඇවිල්ලා ඔබව කුදගෙන යනකොට කියන්න පුළුවන්ද? අනේ මං දැනන් හිටියේ නෑනේ මාව අල්ලයියි කියලා. දැනන් හිටියනම් මරන්නේ නෑනේ. නඩුකාර උන්නාන්සේට කියන්න පුළුවන්ද? අනේ ස්වාමීනි මං දැනන් හිටියේ නෑනේ මාව ඔබ වහන්සේ මෙහෙම කරයි කියලා. දැන් ඔයක උත්තරයක්ද? පිංගතනි මේ ලෝකේ ඉන්න මිනිස්සු දන්නේ නැති නිසායි මේ දේවල් කරන්නේ. ඒකයි මං ඔබට කිව්වේ පිංගතනි මිනිස්සු මේ මුදුනට යන්න හදන්නේ මුදුනට යන්නේ කා බල්ල වෙන බව දන්නේ නැති නිසා. ලේසි දෙයක්ද මේ කරගන්න යන්නේ? දන්නවනම් කරන්නේ නැහැ. මමත් දන්නේ නැතුව කල්ල ඉවර නැවතුව කරන එක. ඇයි? මට මනුස්ස ජීවිතේ වටිනවා පිංගතනි. මට මනුස්ස ජීවිතේ වටිනේ මොකටද කියලා මං තව ටිකින් ඔබට හොඳට පෙන්වන්න කරලා දෙන්නම්. මේව ඔබ හොඳාකාරව දැනගන්න. මොකද නොදැන යන්න ගියොත් තමයි ওই විනාශය සිද්ධ වෙන්නේ. අපි හැම දෙයක්ම දැනගෙන යන්. දැනගෙන කටයුතු කරගෙන යන්. අපිට වෙන දේවල් මොකද්ද මේ ලෝකේ තියෙන න්‍යාය ධර්මයේ ධර්මතාවයේ මොකද්ද කියලා දැනගෙන යන්. මං අපේ ඉන්න පුංචි ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම ලේසියෙන් අවබෝධ කරන්න පිංවිතනේ එක එක ආකාරයෙන් කතා කියනවා. මම මේ ළඟදී දවසක් ඒ පුංචි ස්වාමීන් වහන්සේලාට කිව්වා ලොක්කෙක් වගේ ඉන්න හිටියොත් මොකෙක් වෙනවද? බල්ලෙක් වෙනවා. ලොක්කෙක් වගේ ඉන්න ගියොත් බල්ලෙක් වෙනවා. මමද දැන් කිව්වේ තථාගතයන් වහන්සේගේ දේශනාවද? එහෙනම් මට ඇඟිලි දික් කරන්න එපා. තථාගතයන් වහන්සේගේ ඉතයි ඔබගේ ඇඟිල්ල දික් වෙනවා. එතකොට ආයි ඇඟිලි නැතුව තමයි යන්න වෙන්නේ. ලොක්කෙක් වගේ ඉන්න ගියොත් බල්ලෙක් වෙනවා. එහෙනම් ලොක්කෙක් වෙන්න ඕන නම් බල්ලෙක් ගන්නට ඉන්න. ලොක්කා එතන දෙවෙනි ස්මාර මම ලොක්කා කියලා කිව්වේ අරිහතුන් වහන්සේට. අරිහතුන් වහන්සේ වෙන්න ඕන නම් මොන ගන්නට ඉන්නද? බල්ලෙක් ගන්නට ඉන්න. එතකොට බලු ගතියෙන්ද? නෑ. අපි කියන්නේ ඌ බලු උනා. අපි කියන්නේ අයියෝ ඒක කියන්න ගිහිල්ලා බලු උනා. ඒ කියන්නේ මොකද්ද? මේ පල්ලෙහාට වැන්න පය පිස්නා බිස්සට වැටුණා. පය පිස්නා බිස්සට වැටෙන්න පුළුවන් නම් ඔබට පින්විතනි අරිහත් ඵලයට පාර තියෙනවා. හැබැයි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්නේ මුදුන වෙන්න නම් ලොක්ක වෙන්න නම් ඔබට උරුමෙට එනවා මොකද්ද? දිග හොම්බකුයි කැරකිච්ච වල්ගෙකුයි. ඒක තමයි ඇත්ත කතාව. ඔබ හැමතිස්සෙම මෙනෙහි කරගන්න මේ කියපු කතාව. ඔබ ලොකු ටයර් තියෙන වාහනයකින් බැහැලා යන්න නම් ඕනේ. ඒ බැහැලා අනිත් අයට පේන්න නම් ඒ දේ කරන්න ඕනේ. එතකොටම පේයි පිංවිතනි ඔබටම හොම්බ දික් වෙලා වල්ගේ එනවා. ලේසි වැඩක් නෙමෙයි. පිරිසක් ඉදිරියේදී ඔබට ලොක්ක මුදුන වෙන්න ඕන නම් අන්න එතකොට ඔබට පේයි පිංවිතනි ඔබටම මොකද්ද? මේ හොම්බ ඇවිදilla වල්ගේ එන හැටි. මට නම් හොඳට පේනවා. සමහර මිනිස්සු කට්ටියත් එක්ක ඉන්න වෙලාවට
අනිත් අයව පල්ලෙහා දාලා තමන්ව ඉහළ දා ගන්න හදන වැඩපිළිවෙල දකිද්දී මට මැවිලා පේනවා අර මිනිස්සයාගේ හොම්බ දික් වෙලා අර වල්ගේ නැහැටි අත් දෙකෙන් පාත් වෙලා බිමට දාපු දේ කන්න උරුමෙට එන හැටි ලේසි වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ තව කෙනෙක් අතර මුදුන වුණා කියලා කන්න හම් වෙනවද තව කෙනෙක් අතර මුදුන වුණා කියලා ඇඳුම් හම් වෙනවද ඒ මොකුත් නැහැ හැබැයි හම් වෙනව එක දෙයක් මොකද්ද බල්ලෙක් වෙන්න ඉතින් ලේසි පහසු දෙයක්ද මේ දන්නේ නැති නිසා නෙමෙයිද ඔය කරන්නේ දැන් ඔබ හොඳ ආකාරවම දන්නවනම් පිරිස ඉස්සරහා මුදුන වෙන්න යන කෙනා අනිත් මිනිසුන්ව පල්ලෙහාට දාලා තමන්ව උස්ස ගන්න යන කෙනා තථාගතයන් වහන්සේ වසල සූත්‍රයේ පෙන්ලා තිනවා අමු වසලෙක් කියලා ඔබට ඔය ගති තියෙනවනම් ඔබ අමු වසලෙක් නෙමෙයිද ගති නැත්තම් කමක් නැහැ මං කියවනේ දැන් අපි මෙතන සාකච්ඡාව කරන්නේ ඔබගේ හිතරිත් දන්න නෙමෙයි හැබැයි ඔය තුවාලෙට හොඳට අතුල්ලලා බේත් ටික දාගමු හොඳට අතුල්ලලා බේත් ටික දාගත්තට පස්සේ ඔය තුවාලේ හොඳ වෙනවා නැත්තම් අපරාදෙනි පිංගතනි මේක අපි දැනගෙන යන්න එපා මේ ගමන එහෙනම් දැන් හොඳට බලන්න තව පිරිසක් අතර ඔබට උඩට එන්න එහෙම අවශ්‍යතාවයක් ආව ගමන් ටක් ගාලා ඔබ මතක් කරගන්න තථාගතයන් වහන්සේ වසල වාදයෙන් කතා කරලා තියෙන වසලේ කියලා ඊළඟට දන්නව අනික් කාරණාව මම මෙතන මුදුන වුණාට මට ඊට පස්සේ උරුමෙට එන්නේ මොකද්ද බලුකම එහෙනම් මට බල්ලෙක් වෙන්න ඕනේ නැහැ එහෙනම් පින්විතනි මගෙන් වදින හුලම් පොදකින්වත් අන්නේකට හිංසාවක් නොවේවා පීඩාවක් නොවේවා මම පය පිස්නා විස්සේ ඉන්නම් මම බලු ගන්නට ඉන්නම් එයි මට මේ ලෝකෙ දිනන්නේ ඒ ලෝක කිවි අරිහතුන් වහන්සේ මට අරිහතුන් වහන්සේ නමක් වෙන්න නම් පය පිස්නා විස්සේ ඉන්න ඕනේ අන්න න්‍යාය ධර්මයේ න්‍යාය ධර්මයේ දන්නේ නැති කම නිසා මොකද වෙන්නේ පිරිස අතර මුදුන වෙන්න යනවා වෙන මොකුත් නෙමෙයි දන්නේ නැති නිසා ඒකයි මම ඔබට කිව්වේ මිනිස්සු දන්නේ නැති නිසායි මේ කටයුත්ත කරගන්නේ ඕනෙම දෙයක් කරන්නේ දන්නේ නැති නිසා හැබැයි මෙහෙමත් එකක් තියෙනවා දන්න අය එහෙම කළාට නම් කමක් නැහැ ඇයි දන දන බල්ලු බලල්ලු තිරිසන්නු මොක් හරි වුණාට කමක් නැහැ පිඟුතෙනි නොදැන වුණොත් ඒක මහා අපරාධයක් නේ දන් නැතුව නම් කරන්නේ ඒක මහා අපරාධයක් නේ මං ඔබට එක කතාවක් කියන්නම් දවසක් මම භාවනාවේ ඉන්නකොට පිඟුතෙනි මට මතක් කියලා ආව සට්ටිකුන්ට ප්‍රේතයව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන සට්ටිකුන්ට ප්‍රේතයව පිඟුතෙනි මේක මර ලතෝනි දීලා කෑ ගහනවා මර ලතෝනි දීලා කෑ ගහනවා අනේ මං ආයි කරන්නේ නැහැ මට ආයි ওই දඬුවම දෙන්න එපා කියලා කියනකොටම පිංගතුනි රත් වෙච්ච යකඩ ගුලි 60000ක් මේකගේ ඔලුවට වැටෙනවා චොප්ප වෙලා යනවා ආයි උපදිනවා ආයි මර ලතෝනි දීලා කෑ ගහනවා ඔබට මතකද ඔබ පුංචි කාලේ තාත්තා ඔබට ගහන්න යද්දි ඔබ කෑ ගැහුවේ ගහන්න එපා ආයිනම් කරන්නේ නැහැ කියලා මතකද ඔබ එහෙම කියද්දි පිංගතනි තාත්තා ගහන එක නැවැත්තුවා ආයි කරන්නේ නැත්තම් කමක් නැහැ පිංගතනි මේ පෙරේතයා කෑ ගහනවා ආයිනම් කරන්නේ නැහැ කියලා කෑ ගහනකොටම පිංගතනි අර යකඩ ගුලි 60000 ඔලුවට වැදලා චොප්ප වෙලා යනවා මූ මේ ටික වෙන්න පිංගතනි කලේ මේ විනාඩි දෙකක වැඩක් විනාඩි දෙකක වැඩක් අද මේ මේ කතාව මම ඔබට කියනකොටත් උගේ ඔළුවට ඒ යකඩ ගුලි 60000 වැටෙනවා ඌව චොප්ප වෙලා යනවා බලන්න ඌ කරගත් අපරාධයක් දැනගෙන නෙමෙයිනේ කලේ පිංගතනි ඔය පෙරේ තද්දැව්ව එක ලැබුවේ අවීති මහ නරකාදියට ගිහිල්ලා අවීති මහ නරකාදිය කියලා කියන්නේ පිංගතනි චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැති තැනක් චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැහැ කෑ ගැහිල්ලක් නැහැ
අවීතිය කෑ ගැහිල්ලක් නැහැ. ඇයි ඒ? මිනිස්සු 10 දෙනෙක් විතර ඔබට පොළු වලින් ගහගෙන 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 යනවා නම් ඔබට පුළුවන් ද පිංගුදින කෑ ගහන්න? ඇයි කෑ ගහන්නවත් ඉඩ දෙන්නේ නැහැ උන් ගහනවා. චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැහැ. කෑ ගහන්න වෙදිහක් නැහැ. ඒ තරම් ගිනි ජාලාවල පැස වෙනවා. අවුරුදු ප්‍රකෝටි ගානක් ඔය ගිනි ජාලාවල පැස වෙච්ච එකෙක් මේක මේ ටික කරගත්ත හැටි මම ඔබට කියන්නම්. ඒකයි පිංගුදින මේ කතාවල මේ තියෙන සාරයයි අවබෝධ කරගන්න ඕනේ අපි. මොකද්ද මේක මේ කරගත්තේ? ආයි රිවර්ස් කරන්න පුළුවන් ද ඒකක්වත්? කළාට පස්සේ පිංගුදින එක්තරා කාලෙක මනුස්සෙක් හිටල හරි දක්ෂ මනුස්සෙක්. මේ දක්ෂ මනුස්සයට පුළුවන්ලු කැටපෝලෙන් ගල් විදලා කොළවල කැටයන් කපන්න ගස්වල තියෙන. ඒ තරම් දක්ෂෙක්. මේ මිනිහගෙන් එක්තරා අසත්පුරුෂෙක් ඉගෙන ගත්තා ගල් විදින්න. ගල් විදින්න ඉගෙනගෙන මේ අසත්පුරුෂයාට ඕනේ වුණා මනුස්සයෙකුට විදින්න මේක. මේක හොයලා බැලුවා මිනිස්සෙක්. ඒ කාලේ රජයෙන් දීලා තිබිච්ච නිවේදනය තමයි අයිතිකාරයෙක්ව ඉන්න මිනිස්සෙක්ව මැරුවොත් හිසකසා දානවා. අයිතිකාරයෙක් නැත්තම් කාත් කවුරුත් නැත්තම් මැරුවට කමක් නැහැ. මුගේ කරුමේ කියන්නේ පිංගතනි දවසක් මූ දකින්නවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිනවා. කාත් කවුරුත් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ නම. මූ අර ගල ඇදලා බොහෝම ඉලක්කකාරයෙක් ඒ ගල ඇදලා ඒ ගල නිකුත් කරනවා. පිංගුතනි උන්වහන්සේගේ ඉහමොළ පලාගෙන මේ කණෙන් ඇතුල් වෙලා අනික් කණෙන් එළියට වීසෙන ගල. උන්වහන්සේ ඉරිදීෙන් වැඩලා පින්නම් පානවා. පින්ගතනි මේ ටික වෙන්න විනාඩි දෙකක් යන්නේ නැති. මූ දැනන් හිටියේ නෑ නේද පින්ගතනි මේ පසේ බුදුන් වහන්සේ නමක් කියලා? මූ දැනන් හිටියේ නෑ නේද පින්ගතනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කළාම මේ ටික වෙනවා කියලා? මූ දැනන් හිටියා නේද පින්ගතනි වෙන කාත් කවුරුත් ඉන්න කෙනෙක්ව මැරුවොත් රජ්ජුරුව හිසගසා දානවා කියලා? එහෙනම් මූ දන්න නිසා නේද කාත් කවුරුත් ඉන්න කෙනෙක්ව මැරුවේ නැත්තේ? හැබැයි මූ නොදන්න දෙයක් නිසා නේද පිංගුතුනි මේකට මේ ටික සිද්ධ වුනේ? එහෙනම් නිකමට හිතලා බලන්න පිංගුතුනි ඒක දැනන් හිටියේ නැති නිසා පසේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කළා. අද ඌ අදත් දුක් විඳිනවනේ. බලන්න දැනගත්තේ නැතිකොට වෙන දේවල්. ඔබත් පින්වතුනි ඔය කරන පාප කර්ම වලින් දශමයක් කරන්නේ නැහැ ඔබ දන්නවනම්. දැන් මම ඔබට මෙහෙම කියද්දි ටිකක් ලැජ්ජ හිතෙනවා ඇති. පින්වතුනි අරිහතුන් වහන්සේ විතරයි පව් කරන්නේ නැත්තේ. එතනට යනකන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ පාප කර්ම කරනවා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි දැනගන්න. හොඳට දැනගෙන මේ ගමන යන්න. බුදු ආමෝ